ආයි බුවන් තිරුවන් සරණයි ඔබට ජයග්‍රහ දවස ප්‍රාර්ථනා කරනවා. ඔබ සෑම උදෑසනකම ආගමනුකූල වතාවත් වේදීදලා ඔබ ගිටුදේ වැඳපු දාගෙන උත්තම රස වැඳපු දාගෙන අසීමිත වූ විශ්ව ශක්තිය නමස්කාර කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් යම් දෙයක් යම් කෙනෙකුට පරිත්‍යාග කරන්න ජීවිතේ පුරාම පුරුදු පුහුණු කරගන්න ඔබට සාර්ථකත්වයෙන් දවස ගෙවා ගැනීමට පුළුවන්කම පවතිනවා. අද ක්‍රිස්තු 2018 නොවැම්බර් මාස සැටවක තිතියලත් 28 වෙනි බදාදා දින අදින දවස පුරාම බුද්දට හිමි අසලිස් නැකත උදාවී පවතිනවා. අදි නිරෝධාවන් පෙරවරු 6:06ටත් ඉර බැසයන් පස්වරු 5:51ට යෙදෙන අද දින ඔබයන් සුබ කටයුත්තක් කරන රාහු කාලය මගේ අර සුබ දිසාව බලා සුබ වර්ණින් සැරසී එම කටයුතු කිරීම තුළින් ඔබට දවස සාර්ථක කර ගැනීමටත් පුළුවන්කමක් පවතිනවා. අදින රාහු කාලේ දිවා කාලය තුළ 10:11:58 සිට 1:27 දක්වා පවතිනවා. ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ දිශාව වශයෙන් ඔබ අද නැගෙන දිසාව යොදා ගන්න. මරුසින දිසාව වන්නේ නිර්ත දිසාවයි. රාස් චක්‍රයේ ග්‍රහවලල තුල තාරකාවන් ගමන් කරන ආකාරය අනුව ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුසාරින් ඔබගේ ලග්නින් ලග්නයට බලපාන ආකාරය අපමදක් විමසා බලමු. රාස් චක්‍රයේ ප්‍රථම රාශිය තමයි මේෂ ලග්න. ඔබගේ ලග්නාධිපති වන්නේ කුජ. කුජාද ගමන් කරනවා 4 වෙනි තැඹත් රාහුගේ නැකත 8 වෙනි තැඹ බුධගේ උපස්ථානයේ ගමන් කරමින් තමයි ඔබගේ කේන්ද්‍රය 11 වෙනි අයස්ථානගත වෙ ගමන් කරන්නේ. විශේෂයෙන්ම ගෙදර දොර කටයුතු සඳහා යාන වාහන වල කටයුතු සඳහා ඔබට වෙනදාට වැඩිය මහන්සි වෙලා කටයුතු කරන්න සිදුවේවි. ඒ වගේම තමයි අනපේක්ෂිත ආකාරයට අමතක වින් අතපසු වීම නම් බොහොමයක් බහුල වේවි. පදිංචි භූමිවල නිවාසවලට රහස් වූ සතුරු කරදර කුමන්ත්‍ර තත් නැතිවීම ඉඩට පවතින දිනයක් නිසා ඔබතරම කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි සෞස් භාගයවලට දහවල් කාලය වන විට ඔබට යම් මුදලක් පවා අතර ලැබීමට ඉඩ පවතිනවා. හිතවත් අය සමග අසල්වාසීන් සමග ඥාති හිත මිත්‍රාදීන් සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී ඔබට තරමක් දැඩි අපහසුතාවට පත්වන කරුණු කාරණා යෙදෙන දිනයක් නිසා ඔබ බුද්ධිමත්ව ධෛර්යමත් උත්සාහවන්තව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන දුවා දොරවන්ට හොඳ පෞල් පසුබිම් වලින් නම් විවාහ යෝජනාද ලැබෙන දිනයක් නිසා ඔබ උත්සාහවන්තයින් වැදගත්. මුදල් සම්බන්ධ චෙක්පත් සම්බන්ධ ලිපි ලේඛන සම්බන්ධ කටයුතු කරන ඔබට අද දින රහස් විදියට රහස් ආකාරයට සතුරු කරදර කුමන්ත්‍රණ ඇතිවීම ඇතිවීම ඉඩට පවතිනවා. ඒ වගේම තමයි රැවටිලි වලට අසු වීම ඉඩට පවතිනවා. ප්‍රේමී ආලේ වෙන කටයුතු වලදී නම් ඔබ තරමක් දුරදිග නොබලා ගන්නා තීන්දුව తీරන නිසා මානසික පීඩා චිත්ත පීඩා නම් අද බහුල වෙනවා. සෞස් භාගයේ වන විට තරමක් ගමන් බිම බහුලීම ඉඩල පවතින මගතර ගමන් බිම න්‍යායමේදී තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. ඔබට දියවැඩින් රෝගයෙන් පෙළෙන අයකු නම් ඔබ තරමක් ඔබගේ සෞඛ්‍ය ගැන හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබගේ ආමාශගත අක්මා වාශ්‍රිත පාද ආශ්‍රිත ස්නායුක සංධිගත යම් යම් අසනීපතත් නැති වෙන ඉඩල පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන ඔබට පුළුවන් නම් අද අභිසම්බිධාන පිරිත හෝ 8:20 පිරිත වරක් උදේ සජ්ජායනය කරන ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ රක්ත වර්ණය හා 23 වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 7 හා අංක 2 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ දෙවන රාශිය වෘෂභ ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ සිකුරු. සිකුරුවද ගමන් කරනවා කුජගේ නැකතක සිකුරු උපස්ථානයේ ගමන ඔබගේ කේන්ද්‍රය සයවැන්නේ. සයවැන්න කියන්නේ රෝගස්ථානය වගේම තමයි ඔබට රැකියාවක් ලැබෙන ස්ථානයක්. විශේෂයෙන්ම හවුල් කරුවන් සමග, දැස්දස්සන් සමග, සේවකයන් සමග, හිතවත් අය සමග යම් යම් මතභේද මත ගැටුම් ඇතිවීම ඉඩවල පවතින කරුණු කාරණා යෙදේවි. එම නිසා මෙම தත්ත්වය අවම කර ගැනීමට උත්සාහ ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි නව රැකියාවක් අපේක්ෂාවෙන් කටයුතු කරන අයකු නම් ඔබ ඉල්ලුම් පත්‍ර දාන්න, සමගල සහභාගී වෙන්න, ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ නිවාස වලට, පදිංචි භූමි වලට, යාන වාහන වලට රහස් වූ සතුරු කරදර කුමන්ත්‍රණ තත්ත්වය ඇතිවීමට ඉඩකඩ පවතින තාරක රටාව පවතින නිසා නොපෙනෙන බලවේගමකින් ඇති කරන්නා වූ මල ප්‍රේත දෝෂ, කුම්බාණු, අමනුෂ්‍ය පිසා දෝෂ වැනි අන්ධකාරයන් බලපෑම ඔබට ඇතිවීම ඉඩකඩ පවතින දිනයක් නිසා උදෑසනම ආගමනුකූල වතාවතේදී කටයුතු කරන්න. ඔබ රැකියාවක් කරන අයකු නම් ඔබට ව්‍යාපාරයක් කරන සිතවිල්ලක් ඇති වෙවි. ඔබ ක්‍රියාවට නංවන්න ඔබ සාර්ථක වෙනවා. ඒ වගේම තමයි පවුලට දෙවෙනි දරුවෙකු බලාපොරොත්තු වන අයකු නම් ඒ සඳහා යොමු වෙන්න අද දරු පිළිසඳ ගැනීම පවා ඇතිවීම ඉඩට පවතින තාරක රටාවක් අද නිර්මාණය පවතිනවා. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන දුවා දරුවන්ට හිතවත් අය මාර්ගයෙන්, අසල්වාසීන් මාර්ගයෙන්, ඥාති හිත මිත්‍රාදීන් මාර්ගයෙන් විවාහ යෝජනාද ලැබෙන දිනයක් ඔබ උත්සාහවන්තයින් වැදගත්. ඔබගේ ප්‍රක්වාස ආශ්‍රිත, අදෝමාර්ග ආශ්‍රිත, මුත්‍රාස ආශ්‍රිත, වකුගඩු ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් නැතිවීමට ඉඩල පවතින තාරක රටාව නිර්මාණය පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් අද චන්ද්‍ර පිරිත හෝ දස දිසා පිරිත වරක් උදේ සජ්ජායනය කරන ශ්‍රවණය කරන සුබ වර්ණයේ වශයෙන් ඔබ කොළපාට වර්ණය හා 23 වර්ණ යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 7 හා අංක 3 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ තුන්වන රාශිය තමයි මිතුන් ලග්න. ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ. බුධ අද ගමන් කරනවා සෙනසුරුගේ නැකතක සිකුරු උපස්ථානයේ ගමන් කරන ඔබගේ කේන්ද්‍රය සයවැන්නේ. ගුරු සමග ඒක රාශි වල ගමන් කරන්නේ. විශේෂයෙන්ම ඔබගේ හවුල් වෙළඳ ව්‍යාපාර කටයුතු තුළ රැකී රක්ෂා කටයුතු වලදී ඔබ බලාපොරොත්තු ලාභ අපේක්ෂාවන් නෝඩුව ලැබෙන දිනයක්. ඒ වගේම තමයි ඔබට සීලු ආකාර ලැබීම් ලැබෙන
උදව් උපකාර ලැබෙන දිනයක් නිසා ඔබ උත්සාහවන්තයෙන් වැඩගත්. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ හවුල් වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී තරමක් ඔබට වෙනදාට වැඩිය ගමන් බිමන් නම් බහුල වීම ඉඩ පවතින නිසා මගතොට ගමන් බිමන් න්යායමේදී හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. පදිංචි භූමිවල නිවාසවල තිබෙන යම් යම් දේවල් අස්ථානගත වීම කැඩී බිඳී යාමට ඉඩකඩ පවතින. ඒ වගේ තමයි ඔබ සතු යම් දෙයක් අස්ථානගත වෙන පවා ඉඩකඩ පවතින දිනයක් නිසා මිතුන් ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. හිතවත් අය සමග අසල්වාසි සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී වෙනදාට වැඩිය ඔබ කෙරෙහි විශ්වාස ඇති වෙන දිනයක් නිසා ඔබට සාර්ථක වෙන පුළුවන්කම් පවතිනවා. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන දුවා දරුවන්ට තරමක් රැකී රක්ෂා කටයුතු වල විරහිත වෙච්ච මනාල මනාලියන්ගෙන් විවාහ යෝජනා ලැබීමට ඉඩකඩ පවතින දිනයක් නිසා ඔබ තෝරා බේරාගෙන කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. සහෝදර සහෝදරියන්ගේ කරුණු කාරණා නිසා නම් තරමක් ඔබ අද ගැටලු කාරණා වලට මුහුණ දෙපැම ඉඩකඩ පවතින නිසා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබගේ යක්ෂිවල මුඛවල පාදවල ප්‍රක්වාස ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් නැතිම ඉඩකඩ පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන ඔබට පුළුවන් නම් අද ජයපිරිත හෝ අටවිසි පිරිත වරක් උදල සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න අනිවාර්ය මෙම තත්ත්වේ වළක්වා ගැනීමට පුළුවන්කම් පවතිනවා. සුබ වර්ණයේ වශයෙන් ඔබ සුදු පාට වර්ණය හා කහ පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 5 හා අංක 6 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. චක්‍රයේ හතරවන රාශි තමයි කටක ලග්න. ඔබගේ ලග්නාධිපති වන්නේ චන්ද්‍රයා. මේ සඳු ගමන් කරනවාද බුධගේ නැකතක ගුරු උපස්ථානයේ ගමන් කරන ඔබ කේන්ද්‍රී ලග්න භාවයේමයි රාහු සමග එක රාශියල ගමන් කරන්නේ. විශේෂයෙන්ම අනපේක්ෂිත ආකාරයට කලබලයක් හටගන්නා දිනයක්. ඒ වගේම තමයි යම් යම් රැවටිලි වලට අසු වීමට දිනකට පවතින දිනයක්. එම නිසා ඔබ තීන්දුව තීරණ ගැනීමේදී ධෛර්යමත්ව උත්සාහවන්තව කටයුතු මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මහ පොළොව සම්බන්ධ භූමි සම්බන්ධ ඉදිකිරීම් සිත සම්බන්ධ කටයුතු කරන ඔබට නම් අද වෙනදාට වැඩිය ආදායම් තත්ත්වයේ බොහෝමයක් ඉහළ යන දිනයක්. ඔබ උත්සාහවන්තයෙන් වැඩගත්. වරිපණම්බදු ආදායම්බදු සම්බන්ධන යම් යම් නීතිමය ගැටලු කාරණා ඇති වීමට ඉඩ පවතින දිනයක් නිසා කටක ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන. හිතවත් අය සමග ඥාති හිත මිත්‍රාදීන් සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී නම් තරමක් සිත්තැවුල් සිත් පීඩා නම් ඇති වීමට ඉඩ පවතින. ඒ වගේම තමයි ප්‍රේමයේ ආලේවැනි කටයුතු වලදී නම් ඔබ තරමක් ඔළුව නැති වැඩ කිරීමට පෙළඹෙන දිනයක් නිසා තීන්දුව තීරණ ගැනීමේදී හොඳට හිතලා බලලා තීන්දුව තීරණ ගන්න. දහවල් වරු සවස් භාගය වනට තරමක් ගමන් බිමන් බහුල වීමට ඉඩ පවතිනවා. මගතොට හදිසි කරදර අනතුරු ඇති වීමට ඉඩ පවතිනවා. කලබලයක් ඇති වෙනවා. ඒ නිසා කලබල තත්ත්වය අතහැරලා දමලා කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. gedara dora kutumba jeevitha paul jeevitha tulana ada aadare senyasa dayawa karunawa nodowa labena dinayak nisa oba saarthaka enawa. obage papuwa pradesha aashrita tunuri pradesha aashrita mutra aashrita hisa aashrita යම් යම් අසනීප තත්ත්වයන් ඇති වීමට ඉඩ පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් අද තුන් සූත්‍රයේ හෝ චන්ද සූර්ය පිරිත වරක් උදල සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න මෙම තත්ත්වේ වළක්වා ගැනීම පුළුවන්කම් පවතින ඔබ සුබ වර්ණයේ වශයෙන් අද සුදු වර්ණය හා විසිතුරු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 4 හා අංක 1 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. සහස්ත්‍රකේ පස්වන රාශිය තමයි සිංහ ලග්නය. ඔබගේ ලග්නාධිපතින්නේ සූර්යා. සූර්යාද ගමන් කරනවා සෙනසුරුගේ නැකතක චන්ද්‍රී උපස්ථානයේ ගමන් කර ඔබගේ කේන්ද්‍රය හතර වෙන්නේ. ගුරු හා බුදු සමග ඒක රාශියල ගමන් කරන්නේ. විශේෂයෙන්ම යාන වාහන සම්බන්ධ, ඉඩකඩම් සම්බන්ධ, භූමි සම්බන්ධ, නිවාස සම්බන්ධ කටයුතු කරන ඔබට අද වෙනදාට වැඩිය ආදායම් තත්ත්වයේ වර්ධනය විලා සීල කටයුතු සාර්ථක කර ගැනීමට පුළුවන්කම් පවතිනවා. විශේෂයෙන්ම අද දින නිවාසවල කටයුතු සඳහා අනපේක්ෂිත ආකාරයට මුදල් වැය කිරීමට නම් ඉඩකඩ පවතින දිනයක් නිසා මුදල් පරිහරණය කිරීමේදී හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන දුවා දරුවන්ට එකම වීදියේ එකම නගරයේ එකම දිස්ත්‍රික්කය තුලින් මනාල මනාලියන්ගෙන් යෝජනා ලැබීම ඉඩකඩ පවතින නිසා තෝරා බේරාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ශාස්ත්‍රීය කටයුතු කරන ඔබට, කලා කටයුතු කරන ඔබට වෙනදාට වැඩිය අද විශේෂිත වූ දැනුමක් ඇති වෙන දිනයක් නිසා ඔබගේ කලා කුසලතා වර්ධනය කර ගැනීම පවා පුළුවන්කම් පවතින දිනයක් නිසා ඔබ උත්සාහවන්ත වීම ඉතාමත් වැදගත්. ඒ වගේ තමයි ලොතරැයි වාසනා උරගා බැලීමට නම් ඉතාමත් යහපත් දිනයක් නිසා ඔබ උත්සාහවන්ත වීම වැදගත්. ඒ වගේ තමයි කාර්යාලය තුලදී ඔබ තරම තමාගේ මතයම කටයුතු කරන දිනයක්. ඒ වගේ තමයි අනිත් අයට ඇහුම්කන් නොදෙන දිනයක් නිසා යම් යම් කරදර හිරියර බාධක ඇති වේවි. එම නිසා මෙම තත්ත්වය අවම කරගෙන කටයුතු මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. gedara dora kutumbuje paul jeevitha tulanam wenada ata wediya aadare senyasa dayawa karunawada rendena dinayak.
උත්සාහවන්තවීම වැදගත් වෙනවා. ඔබට සෙම් අසනීප බහුල වීම, උෂ්ණගත අසනීප බහුල වීම, උණ ගැනීම වෙන තත්ත්වයන් ඇති වීමට ඉඩ පවතින. ඒක තමයි ලේ ධාතු ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් ඇති වීමට ඉඩ පවතින. ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබටත් පුළුවන් නම් අද මෝර පිරිතෝ රතන සූත්‍රයේ වරක් හොඳට සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න මෙම තත්ත්වය වළක්වා ගැනීම පුළුවන්කම් පවතින. සුබ වර්ණ වශයෙන් ඔබ කහපාට වර්ණය හා සුදු පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 3 හා අංක 4 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ 6 වන රාශිය තමයි කන්‍යා ලග්න. ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ. බුධාද ගමන් කරනවා සෙනසුරුගේ නැකතක සිරි උපස්ථානයේ ගමන් කර ඔබේ කේන්ද්‍රය 3 වෙනේ. සහජේ ස්ථානගතව රවිහා ගුරු සමග ඒක රාශියල ගමන් කරන්නේ. ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වල ඔබ තානාන්තර ලාභයක් නම්බුනාම කුසස්සීම බලාපොරොත්තු නැයිකුණා. ඒ සඳහා යොමු වෙන්න ඉල්ලුම් පත්‍ර දාන සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වල ඔබ ස්ථාන මාරු වීම බලාපොරොත්තු නැයිකුණා. ඒ සඳහා අදාළ පාර්ශ්වමුණුගේ සාකච්ඡා කරන්න ලිපි ලේඛන බාර දීමට ඉතාමත් යෝග්‍ය දිනයක් ඔබ උත්සාහවන්තයින් වැදගත්. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වන දුවා දරුවන් තරමක් මොරණ්ඩු ගති ඇතිවන දිනයක් නිසා දෙමව්පියන් මෙම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. පදිංචි භූමියෙන් නිවසින් පිටවී කටයුතු කිරීම සිදුවෙන දිනයක් නිසා තරමක් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ආහාර පාන ගැනීමේදී නම් තරමක් ගැටළු කාරණා තත්ත්වය ඇතිවීමට ඉඩ පවතින නිසා කන්‍යා ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන දුවා දරුවන්ට ලිපි ලේඛන මාර්ගයෙන් ලිපි මගින් දුරකථන ඇමතුම් මගින් මුහුණු පොත ආශ්‍රිතව විවාහ යෝජනා ලැබීමට ඉඩකඩ පවතින දිනයක් නිසා තෝරා බේරාගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබ විද්‍යා අංශයකින් තාක්ෂණික අංශවලින් ගණිතය අංශයෙන් කටයුතු කරන අයෙකු නම් ඔබට විශේෂිත වූ දැනුමක් ඇති වෙන දිනයක්, සහජ කුසලතා වර්ධනය කරගැනීම පුළුවන් දිනයක් නිසා ඔබ උත්සාහවන්තව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ප්‍රේමයේ ආලේවැනි කටයුතු වලදී නම් ඔබට තරමක් අද අවනම්බු අපහස අවලාද විඳීමට ඉඩකඩ පවතින නිසා ඔබ හොඳ කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබට උෂ්ණගත අසනීප තත්ත්වයන් නැතිවීම, ගෙල ප්‍රදේශ ආශ්‍රිත, සවන්පත් ආශ්‍රිත, ඔබගේ තුනටිය ප්‍රදේශ ආශ්‍රිත, මුත්‍රා ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් නැතිවීමට ඉඩ පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් අද අභිසම්බිධාන පිරිත හෝ ජය පිරිත වරක් හොඳට සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න. මෙම තත්ත්වය වළක්වා ගැනීම ඔබට පුළුවන්කම් පවතිනවා. සුබ වර්ණයේ වශයෙන් ඔබ ලානිල් වර්ණය හා විසිතුරු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 3 හා අංක 7 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශිචක්‍රයේ 7 වන රාශිය තමයි තුලා ලග්න. ඔබගේ ලග්නාධිපති වන්නේ සිකුරු. සිකුරුවද ගමන් කරනවා කුජගේ නැකතක සිකුරු උපස්ථානයේ ගමන් කරනවා. ඔබගේ ලග්න භාවය තමයි ගමන් කරන්නේ. විශේෂයෙන්ම ඔබ අද කාටවත් ඇහුම්කන් නොදෙන හිතුවක්කාර ආකාරයට තීන්දුව తీරන ගැනීමට පෙළඹෙන දිනයක් නිසා මෙම தත්ත්වය අවබෝධ කරගෙන ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. රැකී ආරක්ෂා කටයුතු කරන ස්ථානය තුලදී ඔබ තමක් ආවේගශීලීව කෝපයටපත්ව තමාගේ මතේම කටයුතු කිරීමට ඉඩ පවතින. ඒ වගේ තමයි සහෝදර සේවකයන් සමග යම් යම් වූ අඬදබර ආරවුල් ඇතිවීමට පවා ඉඩකඩ පවතින දිනයක් නිසා තුලා ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. පදිංචි භූමිය වලට නිවාසවල වැඩ කටයුතු සඳහා අනපේක්ෂිත ආකාරයට මුදල් වැය කිරීමට සිදු වේවි. එම නිසා මුදල් පරිහරණය කිරීමේදී හොඳ කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ගෙදරදොර කුටුම්බ ජීවිතේ පෞල් ජීවිත තුල නම් අද වෙනදාට වැඩිය ආදරය සෙනෙහස දයාව කරුණාව රැඳෙන දිනයක් ඔබ සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ප්‍රේමයේ ආලේවැනි කටයුතු වලදී නම් ඔබ තමයි හිතුවක්කාර ආකාරයට ඔබගේ කටින් පිටින වචන නිසා ඔබ ක්‍රියා කරන ආකාරය අනුව සිත්තැවුල් සිත් පීඩා ඇති වේවි. එම නිසා මේ තත්ත්වය අවම කරගෙන කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ හිස ආශ්‍රිත අසනීප තත්ත්වයන්, ඔබගේ සම ආශ්‍රිත අසනීප තත්ත්වයන්, ඔබගේ මුත්‍රා ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් ඇතිවීම ඉඩර පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් අද ජය පිරිත හෝ 8 පිරිත වරක් උද සජ්ජායනය කරන්න, ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් විසිතුරු වර්ණය හා සුදු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 1 හා අංක 4 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ 8 වන රාශිය තමයි වෘශ්චික ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ කුජ. කුජාද ගමන් කරනවා රාහුගේ නැකතක බුදු උපස්ථානයේ ගමන් ඔබ කේන්ද්‍රයේ 4 වෙන්නේ. ගේදොර ඉඩගෙන යානවාන කියන ස්ථානයේ ගමන් කරන්නේ. විශේෂයෙන්ම මහපොළොව සම්බන්ධ, භූමි සම්බන්ධ, යානවාහන සම්බන්ධ, ගොවි පොළවලා සත්පාලන කටයුතු කරන ඔබට අද වෙනදාට වැඩිය ඔබගේ ආදායම් තත්ත්වය නම් වර්ධනය වන දිනයක් නිසා ඔබ උත්සාහවන්ත වීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔබ සතු යම් යම් දේවල් අස්ථානගත වීම, කැඩී බිඳී යාම, අමතක වීම, අතපසු වීම නම් බොහෝමයක් බහුල වෙන දිනයක් නිසා ඔබ හොඳ කල්පනාවෙන් කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි අද දවස තුළ ඔබට නිවසින් බැහැරව සිටීමට සිතවිලි ඇතිවන දිනයක්. ඒ වගේ තමයි දුර බැහැර ගමන් බිමන්
අනපේක්ෂිත ආකාරයේ යෙදීම ඉඩර පවතිනවා. මගතොට ගමන් බිමන් න්‍යායමේ දිනම් හොඳ අවබෝධයකින් කලබලයේ අතර කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ගෙදරදොර කුටුම්බ ජීවිත පවුල් ජීවිත තුල නම් තරමක් ඔබ කෝපයටපත්ව ආවේගශීලීව හිතුවක්කාරව කටයුතු කරන දිනයක් නිසා ආදරය සෙනෙහස දයාව කරුණාව අඩු වේවි. එම නිසා මෙම தත්ත්වය අවම කරගෙන ධෛර්යමත් උත්සාහවන්තව සමගියෙන් සමාදානෙන් කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ ගෙල ප්‍රදේශ අසනීප තත්ත්වයෙන් නැතිවීම, උෂ්ණගත අසනීප තත්ත්වයෙන් ඇතිවීම, ඒ වගේ තමයි ලේ විසවීමට පවා ඉඩකඩ පවතින ග්‍රහ තත්ත්වයක් තමයි අද පවතින. එම නිසා ඔබ ඔබගේ සෞඛ්‍ය ගැන හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් අද තුන් සූත්‍රයේ හෝ කඳ පිරිත වරක් උදේ සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ රක්ත වර්ණය හා කහ වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 4 හා අංක 9 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාශිචක්‍රේ නම් මොන රාශි තමයි මේ ධනු ලග්නය කියන්නේ? ඔබගේ ලග්නාධිපති ගුරු අද ගමන් කරනවා සෙනසුරුගෙන අතර සිරි උපස්ථානයේ ගමන් කරනවා. ඔබ කියන්නේ 12 වෙනි මොක්ෂ ස්ථානගතව රවිහා බුදු සමග ඒක රාශි වල ගමන් කරන්නේ. විශේෂයෙන්ම නිවාසවල වැඩකටයුතු සඳහා, යාන වාහනවල වැඩකටයුතු සඳහා, ඉඩකඩම් වල වැඩකටයුතු සඳහා වෙනදාට වැඩිය ඔබට මහන්සියල වැඩකටයුතු කරන්න වේවි. ඒ වගේම තමයි කලට වේලාවට වැඩකටයුතු අවසන් කරගන්න නොහැකි වේවි. එම නිසා ඔබ උත්සාහවන්තව, ධෛර්යමත්ව කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔබ අත තිබෙන යම් දෙයක් අස්ථානගත වීම, කැඩී බිඳී යාමට ඉඩවල පවතිනවා. විශේෂයෙන් යාන වාහන සම්බන්ධ යම් යම් නීතිමය ගැටලු ඇති වීමට ඉඩවල පවතිනවා. එම නිසා ඔබ කල්පනාකාරීව වැදගත්. ගෙදරදොර පවුල් ජීවිතය තුළ, කුටුම්බ ජීවිතය තුළ නම් අද වෙනදාට වැඩිය ආදරය, සෙනෙහස, දයාව, කරුණාව රැඳේවි. ඔබ සාර්ථක වෙනවා. ප්‍රේමයේ ආලේවැණි කටයුතු වලදී නම් ඔබ තරමක් දඩබ්බර ආකාරයට කටයුතු කරන දිනයක්. ඒ වගේම තමයි ඔය මුහුණු පොත ආශ්‍රිතව දුරකථන ඇමතුම් සම්බන්ධව, ලිපිලේඛන සම්බන්ධව යම් යම් ගැටලු කාරණා ඇති වේවි. එම නිසා මෙම தත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීම මතක තබාගෙන ඉතාමත් වැදගත්. ඔබගේ ගෙල ප්‍රදේශ ආශ්‍රිත, පාද ආශ්‍රිත, ධනෙහි ආශ්‍රිත, ධනෙහිෙන් පහළ ප්‍රදේශ ආශ්‍රිත, ස්නායුගත සන්ධිගත යම් යම් අසනීප තත්ත්වයන් ඇති වේවි. එම නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් අභිසම්බිධාන පිරිත හෝ මෝර පිරිත වරක් උදේ සජ්ජායනය කරන්න, ශ්‍රවණය කරන්න. මෙම தත්ත්වය වළක්වා ගැනීමට ඔබට පුළුවන්කම් පවතිනවා. සුබ වර්ණයේ වශයෙන් ඔබ ක්‍රීම් පාට වර්ණය හා කහ පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 7 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාශිචක්‍රයේ 10 වන රාශිය තමයි මකර ලග්නය කියන්නේ. ඔබේ ලග්නාධිපති වන්නේ සෙනසුරු. සෙනසුරුද ගමන් කරනවා සිකුරුගේ නැකතක සිකුරු උපස්ථානයේ ගමන් කරනවා. ඔබ කියන්නේ 12 වෙනි මොක්ෂ ස්ථානගතව ගමන් කරන්නේ. විශේෂයෙන්ම ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලව තානාන්තර ලාභයක්, උසස් වීමක්, නම්බු නාමයක්, වැටුප වැඩි කරගෙන උත්සාහ ගන්නා දිනයක් තම වශයෙන් තමයි අද පෙන්눔 කරන්නේ. එම නිසා ඔබ උත්සාහවන්තින් වැඩගත් ඔබගේ ලිපි ලේඛන බාර දීමට සමගු සහභාගී වීම තුළින් ඔබගේ බලාපොරොත්තුත් සඵල කර ගැනීමට පුළුවන්කම් පවතිනවා. ඔබ විදේශගත රැකියාව බලාපොරොත්තු නැයකු නම් ඒ සඳහා යොමු වෙන්න ඔබ සාර්ථක වෙනවා. ඒ වගේ තමයි ඔබගේ රැකී ආරක්ෂා කටයුතු සඳහා ඔබට වෙනදාට වැඩිය ගමන් බිමන් බහුල වේවි. ඒ වගේ තමයි තරමක් මානසික පීඩා, චිත්ත පීඩා නම් අද බොහෝමයක් බහුල වෙමින් ඉඩර පවතින නිසා තෝරා බේරාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ගෙදරදොර කටයුතු සඳහා, යාන වාහනවල කටයුතු සඳහා, භූමි සම්බන්ධ ඉඩකඩම් සම්බන්ධ, ගොවි පොළවල ආශ්‍රිත සත්පාලන කටයුතු කරන ඔබට අද වෙනදාට වැඩිය ඔබගේ ආදායම් තත්ත්වය නම් බොහෝමයක් වර්ධනය වන දිනයක්. යම් මුදලක් මූල්‍ය ආයතනයක පවා තැම්පත් කර ගැනීමට වාසනාව හා ශක්තිය තියෙන දිනයක්. ඔබ උත්සාහවන්තයින් වැදගත් වෙනවා. දරුපල අපේක්ෂාවෙන් කටයුතු කරන ඔබට අද දින දරුපල ඉසිඳ ගැනීම පවා ඇතීමට ඉඩර පවතින ග්‍රහ තත්ත්වයක් පවතින නිසා ඔබ උත්සාහවන්ත වීම, උනන්දු වීම තුළින් ඔබට සාර්ථක වෙන පුළුවන්කම් පවතිනවා. දරුවන්ගේ කරුණු කාරණා නිසා නම් වෙනදාට වැඩිය මහන්සියෙන් කටයුතු කිරීමට ඉඩර පවතිනවා. ඔබගේ මුත්‍රාස ආශ්‍රිත, මුඛ ආශ්‍රිත, හිස ප්‍රදේශ ආශ්‍රිත හා සවන්පත් ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් බහුල වෙමින් ඉඩර පවතිනවා. ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් අද මෝර පිරිත හෝ අටවිසි පිරිත වරක් උදේ සජ්ජායනය කරන්, ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ සුදු වර්ණය හා ලා නිල් වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 7 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාශිචක්‍රයේ 11 වන රාශිය තමයි කුම්භ ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ සෙනසුරු. සෙනසුරුද ගමන් කරනවා සිකුරුගේ නැකතක සිකුරු උපස්ථානයේ ගමන්. ඔබ කේන්ද්‍රයේ 11 වෙනි අයස්ථානගතව ගමන් කරන්නේ. විශේෂයෙන්ම හිතවත් අය සමග, අසල්වාසීන් සමග, ඥාතීන් සමග ගනුදෙනු කිරීමේදී, කටයුතු කිරීමේදී ඔබට වෙනදාට වැඩිය උදව්, උපකාර, උපදෙස් ලැබී ඔබගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ඔවුන්ගෙන් උදව්, උපකාර නෝඩුව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට හිතවත් අයෙකුගෙන්
ඔබට යම් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා උර ප්‍රකාශ කිරීම තුළින් ඔබගේ බලාපොරොත්තු සඵල කර ගැනීමටත් පුළුවන්කම් පවතින. ඒ වගේම තමයි ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලදී නම් කාර්යාලය තුළ ඔබ තරමක් ආවේගශීලීව කෝපයට පත්ව තමාගේ මතේම කටයුතු කරන දිනයක් ඒ වගේ තමයි සහෝදර සේවකයන්ට හිතවත් අයට ඇහුම්කම් නොදෙන දිනයක් නිසා ඔබට යම් යම් ගැටලු කාරණා වලට ඇතිවීමට ඉඩ පවතිනවා. එම නිසා මෙම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ගෙදරදොර කුටුම්බ ජීවිතද පවුල් ජීවිත තුළ නම් අද වෙනදාට වැඩිය ආදරය සෙනෙහස දයාව කරුණාව රැඳිලා ඔබට සාර්ථක වීමට උඩකඩ පවතිනවා. ඒ වගේ තමයි දහවල් වර වනට සවස් භාගය වෙන රාත්‍රී කාලය වෙන විට තරමක් ගමන් බිමන් බහුල වීමට ඉඩ පවතින නිසා මගතට ගමන් බිමන් න්යායමේදී හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම සහෝදර සහෝදරයන්ගේ කරුණු කාරණා නිසා තරමක් මානසික පීඩා චිත්ත පීඩා නැද බොහෝමයක් බහුල වීමට ඉඩ පවතිනවා. එම නිසා තෝරා බේරාගෙන කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ කකුල් කඳන් ආශ්‍රිත, ධනේ ආශ්‍රිත, පපුව ප්‍රදේශ ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් නැතිවීමට ඉඩ පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් අද සූර්ය පිරිත හෝ ජය පිරිත වරක් උදේ සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න. මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඔබට පුළුවන්කම් පවතින. ඔබ සුබ වර්ණයේ වශයෙන් අද විසිතුරු වර්ණය හා සුදු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 9 හා අංක 4 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාශිචක්‍රයේ 12 වන රාශිය තමයි මීන ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ ගුරු. ගුරුවද ගමන් කරනවා ශනිගේ නැකතක සිකුරු උපස්ථානයේ ගමන් කර ඔබේ කේන්දරේ 9 වෙන්නේ. රවි හා බුධ සමග ඒක රාශියලයි ගමන් කරන්නේ. විශේෂයෙන් ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වල වෙනසක් දකින්න, වෙනසක් බලන්න ඔබට සිතවිල්ලක් ඇති වේවි. එය ක්‍රියාවට නැංවීම තුළින් නම් ඔබට සාර්ථක කර ගැනීම පුළුවන්කම් පවතිනවා. ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වල ඔබ තානාන්තර ලාභයක්, උසස් වීමක්, නම්බු නාමයක්, වැටුප වැඩි කර ගැනීම උත්සාහ ගන්නීමට ඉඩකඩ පවතින දිනයක්. ඒ වගේම තමයි ලිපි ලේඛන බාර දීම තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටත් පුළුවන්කම් පවතිනවා. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වල දුවා දරුවන් නම් තරමක් අමතකකින් අතපසුම් බහුල වීම. ඒ වගේම තමයි දඩබ්බර හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා දිනයක් නිසා දෙමව්පියන් මෙම තත්ත්වය අවබෝධ කරගෙන දරුවා උපක්‍රමශීලීව අධ්‍යාපන කටයුතු වල යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ගෙදර දොර පවුල් ජීවිතයේ කුටුම්බ ජීවිතය තුළ නම් ආදරය, සෙනෙහස, දයාව, කරුණාව නෝඩුව ලැබෙන දිනයක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම බලාපොරොත්තු දුවා දරුවන්ට අද විදේශගත යෝගපාව උදා වීමට ඉඩ පවතින දිනයක්. ඔබ උත්සාහවන්තයින් වැදගත් වෙනවා. ඔබගේ මුත්‍රා ශාස්ත්‍රිත, කකුල් කඳන් ආශ්‍රිත, ප්‍රක්වා ශාස්ත්‍රිත, අදෝමාර්ග ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්ව නැතිවීමට ඉඩ පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් අද තුන් සූත්‍රය හෝ දස දිසා පිරිත වරක් උදේ සජ්ජායනය කරන් ශ්‍රවණය කරන් සුබ වර්ණයේ වශයෙන් ඔබ කහපාට වර්ණය හා සුදු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 5 හා අංක 9 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන්, අනන්ත වූ ධර්මයේ ගුණ බලයෙන්, අනන්ත වූ සංඝ ගුණ බලයෙන් ඔබට අද වාසනාවන්ත දවසක් උදා වේවා. ඔබට තෙරුවන් සරණයි.